மாட்டா யாரு பெட்ரோல்ல வாங்க பைக்கு பெட்ரோல் அதிவேலா ஒண்ணு பெட்ரோல் போட்டா தின்னா ஒண்ணு சலுக்கையா සුබම සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අද අරගෙන ආවා. අද වීඩියෝ එකෙන් මචං මං ඔයාලට මොකද්ද දන්නවද අරගෙන ආවේ? ඔයාලගේ මූමන්ට් ස්පීඩ් එක කොහොමද වැඩි කරගන්නේ කියලා කියලා දෙන්න තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න මහන්සි වෙලා හදන වීඩියෝ එකක් මචං. පුළුවන් හැමෝම මෙන්න මේ රතු පාට සබ්ස්ක්‍රයිබර්ස් බටන් එක ඔබලා බෙල් අයිකන් එකත් ඕල් කරලා තියාගන්න. ඒ වගේම ලයික් එකක් දාන්න නම් අමතක නම් කරන්න එපා මචං. අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. හරි. වීඩියෝකට යන්න කලින් ඔන්න ඔය ටික මතක් කරානේ. හරි. මෙන්න මෙහෙමයි මචං වෙන්නේ වැඩේ. ඔයාලගේ මූමන්ට් එක මචං ඔයාලගේ ප්ලේයින් එක තමයි හැදෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන කරුණු ටිකක් තියෙනවා. ඒ කරුණු ටික මං එකක් නෑර ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න අනිවාර්යයෙන්ම. හරි. වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මචං පොඩි කැරක්ටර් ස්කිල් ටිකක් තියෙනවා මාරු කරගන්න. අනිවාර්යයෙන්ම ඔයාලා කැරක්ටර් මෙන්න මේ ටික දාගන්න. මුලින්ම කෙලීව දාගන්න අපේ රනින් ස්පීඩ් එක වැඩි වෙන නිසා කෙලීව දාගෙන ඔයාලා ජෝසප්ගේ කැරක්ටර් එක දාගන්න. මේ ජෝසප්ගේ කැරක්ටර් එකෙන් වෙන්නේ අපිට එනිමියෙක් ෆයර් කරනවා නම් අපි කැපෙන ස්පීඩ් එක, ඒ කියන්නේ මූව් වෙන ස්පීඩ් එක 115කින් වැඩි කරනවා. 115කින් වැඩි වෙනවා කියන්නේ අපේ මූව්මන්ට් ස්පීඩ් එක මාර විදියට වැඩි කරගන්න පුළුවන් කැරක්ටර් ස්කිල් එකක් තමයි මේ ජෝසප් කියන්නේ. ඊට පස්සේ පුළුවන් නම් ඔයාලා දාගන්න මෙන්න මේ කැරක්ටර් ස්කිල් එක නිකිටව. නිකිටවයි මෙන්න මේ කියන ස්කිල් ටික දාලා ඔයාලා කස්ටම් මෙහෙම ගහනවා නම් කස්ටම් මරන්න පුළුවන් බා. ඉතින් මෙයාගෙන් වෙන්නේ මචං අපි මෙයාගේ ස්කිල් එක දාගත්තම අපි ගන් එකක් ලෝඩ් කරන ප්‍රමාණය 120කින් වැඩි වෙනවා. ඒ කියන්නේ වෙලාව 120කින් වැඩි කරන ඉක්මනට ඒ කියන්නේ ලෝඩ් වෙනවා. හරි. අපි බලමු කොහොමද මේ මූව්මන්ට් ස්පීඩ් එකක් ගන්න. මෙහෙමයි මූව්මන්ට් ස්පීඩ් එකක් කියන්නේ මචං ඔයා හිතන්නකෝ එනිමියෙක් ඔයාට ගහනවා. එනිමියට ඔයාට ගහන්න බැරි තරමට එනිමියව අන්ධවන්ද කරන එක තමයි මෙන්න මේ මූව්මන්ට් ස්පීඩ් එකක් ගන්නවා කියන්නේ. ඉතින් මූව්මන්ට් ස්පීඩ් එක මෙහෙම සුපිරියටම ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ පුංචි සෙටින් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි ෆයර් කරන විදිය. ඒ ක්‍රමේ මම ඔයාලට අකුරක් නෑර කියලා දෙනවා මේ විදියට ඔයාලා පුරුදු වෙන්න. නම්බර් 1 ඔටෝ ගන් ස්විච් එකෙන් ගන්න කතට ගන්න ගමන් නම්බර් 2 උඩ පනිනවා. උඩ පනිනවත් එක්කම පොළවේ බිම ගෑවෙනවත් එක්කම ෆයර් බටන් එකෙන් ෆයර් කරලා නම්බර් 4 විදියට නැවතත් අතින් ගන් එක රිලීස් කරනවා ඔටෝ ගන් ස්විච් එකෙන්. ඉතින් මචං ඔන්න ඔය ස්ටෙප් 4 අද ඉඳන් හරියට පුරුදු වෙන්න ඔයාලට ගේමක් නැතුව පට්ටම මූමන්ට් ස්පීඩ් එකක් ගන්න පුළුවන් විදියට ඔයාගේ ප්ලේයින් හදා ගන්න පුළුවන්. ඉතින් මචං මෙන්න මෙහෙක මෙහෙම දේකුත් තියෙනවා. ඔයා මේ සිස්ටම් එක පුරුදු වුණත් වැඩක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම මොලෙන් තමයි ෆ්‍රී ෆයර් ගේම් එක ගහන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මුලින්ම බලන්න එනිමියා වෝල් එකේ වමේ ඉන්නෝ නම් වමට කැපිලා පෙන්නලා ආය හරවල දකුණෙන් ගිහිලා ගහන මට්ටමට ඔයාගේ ඔළුව හදා ගන්න ඕනේ. මයින්ඩ් එක හදා ගන්නම ඕන. ඉතින් මචං තව දෙයක් මතක් කරන්න ඕන. මේ හැම වීඩියෝ එකක්ම හදන්නේ මැප් එකට බැහැලා මහන්සිලා පට්ට කට්ටක් කාලා තනියම හදන්නේ. ඉතින් මචං වෙන කාගෙවත් වීඩියෝ උස්සලා දාලා views අරගෙන තේරුමක් නැහැ. මහන්සිලා හදන වීඩියෝ එකක් නිසා මචං ඔයාලා හැමෝම subscribers button එක අනිවාර්යයෙන්ම touch පාරක් දාලා like button එකත් අනිවාර්යයෙන්ම touch පාරක් දාලා support එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම top up කරගන්න ඕන හැමෝම කතා කරන්න දනුකගේ WhatsApp number එකට message එකක් දාන්න. බය නැතුව 100%ක් වගකීමක් සහිතව top up කරගන්න පුළුවන්. ඉතින් මචං මෙන්න මෙහෙමයි. ඔයාගේ ඔය playing style එක හදා ගන්නවා නම් ඔය මං කිව්ව step 4 ඔයා පුරුදු වුණොත් ඔයාලට custom BR 100 ඕනම match එකක් සුපිරියනු සෙල්ලම් කරන්න පුළුවන්. වීඩියෝ එක හොඳනම් share කරන්න. ගිහින් එන්න bye bye. ආදරේ හැමෝටම. දනුක යාර් යොඳ එකමට යන්න petrol නැ මගේ bike එකේ petrol නැති වෙලා ඔන්න petrol දෙන්න ඕනේ.